ආයුබෝවන් අපේ මෙහොම් පන්තියේ YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ විශේෂයෙන්ම මේ දවස්වල රටේ තියෙන වාතාවරණයත් එක්ක තමන්ගේ රැකියාවෙන් ලැබෙන වැටුප ප්‍රමාණවත් නොවන ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන් ඉතාමත් සරල ලාභ උපරිම ලැබිය හැකි ව්‍යාපාරයක් විදිහට ඉතින් ඔයාලා මේ ව්‍යාපාරයේ දිගින් දිගටම ලාභ ලැබමින් ඕගලන්ට මේක කරන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම ඔයාලට මේ ව්‍යාපාරය ඉතාමත් පුළුල් ලෙස කරගන්න පුළුවන් ව්‍යාපාරයක් බවට පත් කරගන්න පුළුවන් විශේෂයෙන්ම රුපියල් 5000ක් වැනි සුළු මුදලකින් කිසිදු මූලික මැහුම් ක්‍රමයක් ඔයාලා දන්නේ නැති වුණත් ගැටලුවක් නැහැ ඒ වගේම තමයි ඔයාලට අඩුම තරමින් මහන මැෂින් එකක් නැති වුණත් මේ ව්‍යාපාරය කරන ආකාරය මේ දවස්වල ඉතාමත් මිල ඉහළ ගිහිපු මේ රෙදි වර්ග ඉතා අඩුවට ගන්න කොහොමද සහ අපි පාරිභෝගිකයා සොයා ගන්න ආකාරය ඇතුළු සියලුම විස්තර අඩංගු සම්පූර්ණ පාඩමක් ලෙස තමයි අද මම ඔයාලට මේක කියලා දෙන්නේ විශේෂයෙන්ම රැකියාවක් කරන කෙනෙක්ට පාරිභෝගිකයා සොයා ගැනීම ගැන යම් කිසි ගැටලුකාරී තත්වයන් මතුවෙන්න පුළුවන්. ඒ හැම දෙයකටම උපදෙස් වගේම ගැහණු පිරිමි ඕනම කෙනෙක්ට මේ ව්‍යාපාරය පටන් ගන්න කොහොමද කියලා තමයි අද මේ සම්පූර්ණ පාඩම පුරාම ඔයාලට තියෙන්නේ. ඉතින් මේ පාඩම මම කොටස් තුනක් විදිහට ඔයාලට කියලා දෙන්න හිතුවා. පළවෙනි කොටසෙන් අමුද්‍රව්‍ය අපි සොයා ගන්න ආකාරයත්, දෙවෙනි කොටසෙන් මේ ඇඳුම නිර්මාණය කිරීමත්, තුන්වෙනි කොටසෙන් අපි කොහොමද මේක පාරිභෝගිකයා හොයාගෙන අලෙවි කිරීම යන කරුණු වෙන් වෙන්ව මම කියලා දෙන්න සූදානම්. අමුද්‍රව්‍ය හොයා ගැනීම යටතේ මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ හාෆ් ලේයර්ඩ් සායක්. හාෆ් ලේයර්ඩ් සායක් කියුවහම බොහෝ අය දන්නවා ලොකු පොඩි ඕනෑම කෙනෙක් අතර හැමදාම ජනප්‍රිය වෙන විලාසිතාවක්. මේ සඳහා අපිට අවශ්‍ය වෙන්නේ රෙදි ඉලාස්ටික් බෑන්ඩුයි විතරමයි. ඉතින් රෙදි ගැන කතා කරද්දී ඔයාලට ඉතාමත් අඩු මුදලකට පමුණුවෙන් කොටුවෙන් උනත් මිලදී ගන්න පුළුවන්. විශේෂයෙන්ම බොහෝ කාන්තාවන් පිරිමි අය තමන්ගේ රැකියාවලට ඉන්නේ කොළඹ ආසන්න ප්‍රදේශවල. ඔයාලට පුළුවන් ඒ ගමම්ම කොළඹට හෝ එහෙමත් නැත්නම් ඉතාමත් උසස් තත්ත්වයේ රෙදි අඩු මිලකට ලබා ගන්න. විශේෂයෙන්ම පමුණුවේ මේ රෙදි දෙන්නේ කිරලා. ඉතින් කිරලා ගන්නකොට අපිට වැඩි ලාභයේ රෙදි ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඉලාස්ටික් බෑන්ඩ් එකත් අමුණුවට ගියොත් කිරලා ගන්න පුළුවන්. ඒ ටික අරගෙන ඉන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දැන් වැඩි බරක් නැති නිසා අපිට සාමාන්‍යයෙන් අපි පොදු ප්‍රවාහනය පාවිච්චි කරන නිසා මෙම සාය නිර්මාණය කරන ආකාරය. ඉතින් අද මම ඔයාලට මේ සාය කියලා දෙන්නේ ඉනමින්ම 28 සිට ඉනමින්ම 40 දක්වා ඕනම කෙනෙකුට අඳින්න පුළුවන් වෙන ෆ්‍රී සයිස් සායක්. ඉතින් ඔයගොල්ලන්ට මේ සායම අවශ්‍ය උසානුව වෙනස් කර කර මැහුවනම් කිසිම ගැටලුවක් නැතුව වැඩි කස්ටමර් පරාසයකට අලෙවි කිරීමට හැකිවීම නිසා ඉතා ඉහළ ලාභයක් කරා යන්න පුළුවන්. ඉතින් මේ සාය ෆ්‍රී සයිස් සායක් නිසා ඔගොල්ලන්ට මම කරනම දේ කරාම ප්‍රමාණවත් නමුත් ඉගෙන ගන්න අවශ්‍ය කෙනෙක්ට මම මේ සායේ ඉන විදිහට ගත්ත ආකාරය ඔයාලට පැහැදිලි කරන්නම්. මෙතනදී ඉන කියලා කියන්නේ අඳින තැන ඉනමීම. ඉතින් මම ඉනමින්ම 32ක් විදිහට අරගෙන ඒ ඉනමින්මට ඉනෙම් භාගේ ඒ කියන්නේ අඟල් 16ක් එකතු කරලා ඉනට ඉනෙම් භාගේ එකතු කරලා හතරෙන් බෙදලා තමයි අඟල් 12ක් විදිහට ගත්තේ. ඊළඟට සායුස ගැන කතා කරද්දී දනහිස දක්වා මහනව නම් අඟල් 21ක් අඟල් 22ක් උසට ඔයාලා මේක 3 ක්වාටර් විදියට දනහිසින් පොඩ්ඩක් පහලට මහනව නම් අඟල් 30ක් 31ක් උසට ගන්න. ඒ වගේම ඕගොල්ලෝ මේ සායේ දෙපතුල දක්වා මහනව නම් අඟල් 36ක් 37ක් උසට ගත්තාම හොඳටම ප්‍රමාණවත්. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති ඒ ආකාරයට ඔයගලන්ට මේ සාය නිර්මාණය කරගන්න අවශ්‍ය නම් අවශ්‍ය වෙන රෙදි ප්‍රමාණය කොච්චරද කියලා. අපි බලමු දැන් මේ සායට රෙද්ද නවා ගන්න ආකාරය. ඉතින් මුලටම අපි ඕනම රෙද්දක් ගත්තාම අවශ්‍ය වෙනවා බල වාටිය හොයාගන්න. ඉතින් බල වාටිය කියලා කියන්නේ ඔයාලට පේනවා ඇති මේ ඇල්දුවාම ඝනකමක් දැනෙනවා, එහෙමත් නැත්නම් තිත් කිහිපයක් තිනවා, පැහැ වෙනසක් තිනවා. මෙන්න මේ රෙද්දේ
බලවාටි එහෙමත් නැත්නම් ඉරට වාටිය කියන පැත්ත තමයි රෙද්දේ උස අපි ඇඳුමක දිග ලකුණු කරන්නේ. ඉතින් ඕනම කෙනෙක් රෙද්දා ගත්තු ගමන් අනිවාර්යයෙන්ම අල්ලන්නේ මේ බලවාටිය. ඉතින් අපි මුලටම කරන්නේ මේ රෙද්දේ බලවාටිය තමන්ගේ පැත්තට සිටිනසේ සම්පූර්ණයෙන්ම දිග අරගන්නවා. ඉතින් ඔයාලට අපහැදිලි වෙයි කියලා හිතලා මම දැන් මේක කොලේක පෙන්නනවා. දැන් මේ තියෙන්නේ මගේ පැත්තට බලවාටි. එහෙනම් රෙද්දේ දිග ඒ පැත්තට නම් අනිත් පැත්තට තියෙන රෙද්දේ පළල. වෙනි පියවර තමයි මේ රෙද්ද උසින් දෙකට නවනවා. එතකොට ඔයාලා දන්නවා බලවාටියේ පැත්තනේ රෙද්දේ උස. එහෙනම් ඒ පැත්තෙන් දෙකට නැවුව. දෙවනි පියවර තමයි නැම්ම තමා දෙසට හරවනවා. තුන්වෙනි පියවර තමයි මේ දකුණු අත පැත්තේ උඩ කෙළවරින් ඔයාලගේ පැත්තට ත්‍රිකෝණාකාරව නව. ඉතින් ඔන්න ඔච්චරයි හරිම සරලයි පියවර තුනෙන් අපිට පුළුවන් මේ සාය නිර්මාණය කරගන්න. දැන් ඔයාලට පේනවා ඇති මේ විදිහට මම රෙද්ද දිග අරගෙන ඔයාලට පෙන්නපු විදිහටම නවා ගත්තා. ඉතින් ඔයාලා ව්‍යාපාරයක් විදිහට කරනවා නම් මෙතනදී සායවල් 3ක් 4ක් කපා ගන්න එකපාරටම රෙදි ටික නවා ගන්න පුළුවන්. අපි මුලටම කරන්නේ මේ මුදුනේ ලක්ෂයක් තියාගෙන අපේ ඕනම ටේප් එක තියෙන පොඩි හිලක් ඒ හිලෙන් පැන්සලක් හෝ පෑනක් දාලා මේ විදිහට ටේප් එක නිදහසේ හසුරව ගන්න පුළුවන් විදිහට හදා ගන්නවා. ඊළඟට එතෙන් සිට අඟල් 12ක් මගේ ඉනමින්ම හදුවාම ආපු අඟල් 12ක් ටේප් එකෙන් බලලා මෙන්න මේ ආකාරයට මම වක්‍රය ඇඳ ගන්නවා. මම හොඳට මතක තියා ගන්න පුතේ මෙතනදී එක පැත්ත එක තැනක ඉඳලා ඊළඟ ලක්ෂ්‍ය අඟල් 2හමාරක් 3ක් 4වක් ලකුණු කර කර යන්න ඕනේ. මොකද නැත්නම් හොඳ ඉන වක්‍රයක් ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඔන්න මම යා කරලා ඉන වක්‍රය ඇඳා. ඊළඟට ටේප් එක එලියට අරගෙන එතෙන් සිට මම සායේ උස ගන්නවා. ඉතින් මම ඔයාලට කිව්වා වගේ ඔයාලට දෙපතුල දක්වා අවශ්‍ය නම් එහෙමත් නැත්නම් දන හිසටද කැමැති උසකට ගන්න පුළුවන්. ඒ උස මම මේ විදිහට ලකුණු කරලා ටේප් එක නැවතත් අරගෙන යනවා මුදුනට. අරගෙන ගිහිල්ලා අර මම ලකුණු කරපු ලක්ෂයට තියෙන දුර බලනවා. එතෙන් සිට මම නැවතත් ටේප් එක මේ විදිහට චුට්ට චුට්ට ඉස්සරහට අරගෙන ගිහිල්ලා වාටිය වක්‍රය අඳිනවා. ඉතින් ඔන්න අපේ සායේ ඉන සහ වාටිය ඇඳලා ඉවරයි. ඉතින් උඩ කොටස කැපිලා ගියාට පස්සේ අපේ සායේ අවශ්‍ය උස ලැබෙනවා. ඔයාලට මෙතනදී දැන් මම විශේෂ කරුණක් කියන්නම්. මේ සායේ උස ගැන කතා කරද්දී පුතේ ඔයාලා ගන්න බෑන්ඩ් එකේ උස අඩු කරගන්න අවශ්‍යයි. ඔයාලා ගන්න බෑන්ඩ් එකේ උස අඟල් 2ක් නම් ඔයාලා කපන්න බලාපොරොත්තු වෙන සායේ උසෙන් ඒ ප්‍රමාණය අඩු කරන්න. ඒ අඩු කරලා ලැබෙන ප්‍රමාණයට ඔයාලා අඟලක් එකතු කරාම හොඳටම ප්‍රමාණවත්. බෑන්ඩ් එක අල්ලන්න යන අඟල් භාගෙත් ජට වාටිය අපිට මහන්න අවශ්‍ය අඟල් භාගෙත් ලෙස. ඊළඟට අපිට තියෙන්නේ මේ සාය මහන්න. මුලටම අපිට තියෙන්නේ මේ සායේ බෑන්ඩ් එක අල්ලන්න. ඉතින් මම කියවනේ ඕලොක් සික්සැක් මැෂින් නැති කෙනෙක්ට වුණත් පහසු වෙන්න මම කියලා දෙනවා කියලා. ඕලොක් මැෂින් එකක් සික්සැක් මැෂින් එකක් තියෙනවා නම් මේ ඉන පළමුව අපි ඕලොක් හෝ සික්සැක් කරගන්නවා. එහෙම නැතිනම් මේ බලන්න ඇඳුමේ හොඳ පිටට අඟල් කාලක් නවලා මේ විදිහට එක සැරයක් මහගෙන යන්න. අඟල් කාලෝ ගලට මනින්න බැරි නම් මේ විදිහට ටේප් එකෙන් මැනගෙන හිමින් සැරේ මහගෙන යන්න. මේක ඕනම කෙනෙක්ට මහන්න පුළුවන්. ඊළඟට ඔයාගේ බෑන්ඩ් එකේ දිග විදිහට අඟල් 25ක් ගන්න. කියන ඒ බෑන්ඩ් එක සමාන කොටස් 4කට හොඳ පිටින් චෝක් එකකින් මාක් කර ගන්න. ඊළඟට සායත් ඒ විදිහට සමානව කොටස් 4කට නවලා චෝක් එකකින් ලකුණු කර ගන්න. ඊට පස්සේ
අපි කොනේ ඉඳලා හොඳ පිට පැත්තෙන් ඇඳුමේ හොඳ පිට පැත්තට ඉලාස්ටික් එකේ කන පිට හිටින්න. එතකොට ඉලාස්ටික් එකේ හොඳ පිට මගේ පැත්තට තියලා මේ විදිහට ඉලාස්ටික් බෑන්ඩ් එක අඟල් භාගයක් ඇතුළතින් සායේ ඇතුළතින් තියලා අපි ඉලාස්ටික් එක ඇදලා මහන්න ඕනේ. මතක තියාගන්න අර අපි මාක් කරපු ලකුණු මතට ඉලාස්ටික් එකේ ලක්ෂයත් සායේ ලක්ෂයත් එක මතකට තියලා තමයි අපි ඇදලා මහන්න ඕනේ. එතකොට රැලි සමානව වටේම විහිදෙනවා. ඊළඟට එක සැරයක් මහල ප්‍රමාණවත් මදි නැවතත් උඩින් මැහුමක් ගහගන්න. දැන් ඔයාලට පේන ඇති හරි ලස්සනට මේ සායේ රැලි ටික විහිදුවල පිළිවෙලට මැහිලා තියෙනවා. මෙතනදී මතක තියාගන්න පුතේ විශේෂයෙන්ම ඕගොල්ලන්ගේ නූල් ටික අනවශ්‍ය නූල් ටික මේ වෙලාවෙදිම කපලා අයින් කරන්න. ඊළඟට තියෙන්නේ ඇඳුම කන පිටින් හරවලා අපේ බලවාටිනේ ඇවිල්ලා තියෙන. එතකොට ඕලොක් සික්සැක් කිරීමක් අවශ්‍ය නැහැ. ඉලාස්ටික් එක හරියටම ඉලාස්ටික් එකේ ගානට තියලා උඩ ඉඳලා අඟල් භාගයකට යටට මහගෙන යන්න. ඉතින් ඉලාස්ටික් එක තැන අපි කිහිප සැරයක් ටැග් කරගෙන මේ විදියට දිගටම මහගෙන යන්න පුළුවන්. ඊළඟට වාටිය මහන්නත් අපිට අපහසු නම් මේ විදිහට අඟල් කාලක් නවල එක සැරයක් මහගෙන යන්න. ඊළඟට නැවතත් අඟල් කාලක් නවල මහගෙන යන්න. එතකොට අපිට පහසුවෙන්ම ලස්සන වාටියක් මහගන්න පුළුවන්. ඉතින් මේ සායක් දැන් මහල ඉවරයි. ඉතින් බලන්න ඔයාලට කොච්චර ලස්සන සායක්ද මේකෙන් මහගන්න පුළුවන් කියලා. ඉතින් දැන් මම ඔයාලට කියවන්නේ මේකට මැෂින් එකක් නැතිනම් මොකද කරන්න කියලා. පුතේ මේකට මැෂින් එකක් ඔයාලට පේනව ඇති හරි අඩු වෙලාවකට තමයි අපිට මහන මැෂිමක් අවශ්‍ය. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ ගමේ කෙනෙක් ඉන්නවා නම් මහන මැෂින් එකක් තියෙන ඔයාලට පුළුවන් එයාට පොඩි මුදලක් මොකද මේකට පොඩි වෙලාවයි යන්නේ පොඩි මුදලක් දීලා මේ ටික මස්සව ගන්න. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලගේ අඳුරන යාළුවෙක්ගේ හෝ එහෙමත් නැත්නම් ටිකක් දවසකට පාවිච්චි කරන්න ඇති මැෂින් එකක් ගෙනෙල්ලා මේ විදියට මහන්න. මොකද ඕගලන්ට අවශ්‍යම වෙන්නේ මහන මැෂිම විතරයි. ඊට පස්සේ ඕගලන්ට යම් කිසි ආදායමක් අරගෙන හැකියාවක් තියෙනවා නම් පුළුවන් සිංගර් එකේ හෝ ඔය මාසිකව ගෙවෙන පදනම මත මැෂින් එකක් ගන්න. ඉතින් මතක තියාගන්න ඔයගොල්ලන්ට මේ ඇඳුම දවසට සායවල් 20ක් 25ක් වුණත් ඊට වඩා වුණත් මහ ගන්න පුළුවන්. ඊළඟ කොටස මේකේ අලවිය. ඉතින් බොහෝ දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේක අපි මැහුවට වැඩක් නැහැ අලවි කරගන්නේ කොහොමද කියලා. ඉතින් අංක 1 තමයි තමන්ගේ උත්සාහය කැපවීම තියෙනවා නම් කිසිම ගැටලුවක් නැතුව පහසුවෙන් මේ සායවල් අලවි කරගන්න පුළුවන්. මොකද ඔයාලා දන්නවා අපිට කරන්න කිසිම වැඩක් ලේසි නෑ. ඒ වගේම තමයි අපි අමාරුවෙන් කරන වැඩකට අනිවාර්යෙන්ම අපිට ඒ ආශිර්වාදෙන් අපේ මහන්සියට ප්‍රතිඵලයක් ලැබෙනවා. කරන්න බෑ බෑ කියාගෙන ඉන්න අය හැර කොහොම හරි කරන අය කොහේ හරි වෙලාවකදී උච්චතම අවස්ථාවකට ගිහිල්ලා අනිවාර්යෙන්ම දියුණු වෙනවා. ඉතින් ඕගලන්ට මේක අලෙවි කරන්න පුළුවන් විශේෂයෙන්ම ඉතර ඉන්න කෙනෙක් නම් ඔයාලට පුළුවන් ඔයාලගේ ගමේ කඩේට එහෙමත් නැත්නම් නගරික කඩේකට මේ සාය අලෙවි කරන්න. විශේෂයෙන්ම මේ දවස්වල සමහරක් ඇඟලුම් කර්මාන්ත වැසීගෙන යන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඕගලන්ට පුළුවන් ඒ අනුව මේ සායවල් මහලා දාන්න. ඔයාලා රැකියාවක නිරත වෙන කෙනෙක් නම් පුතේ ඔයාලට පොදු ප්‍රවාහනය පාවිච්චි කරනවා නම් ඔයාලට පුළුවන් ඔයාලගේ යාළුවෝ අතර මේක අලෙවි කරලා ආදායමක් ලබන්න. ඔයාලගේ ව්‍යාපාරික ස්ථානයේ රජයේ ස්ථානයක වුණත් රජයේ නොවන ස්ථානයක වුණත් සමහරක් වෙලාවට මේ වගේ වෙළඳුම් එනවා.
ඉතින් ඒ වගේම ඔයාලා දන්න අංශයේ එමත් නැත්නම් ඔයගලගේ ස්ථානයේ කාට හරි කොහොම කෙනෙක් සම්බන්ධීකරණය කරලා ඒ වගේම ඔයාලා අඳුරන අයගේ ඔෆිස් වලදී සම්බන්ධීකරණ කටයුතු කරගෙන මේ විදිහට මේ සාය අලෙවි කරන්න පුළුවන් විශේෂයෙන්ම මේ දවස්වල නිලැඳුම් කාර්යාලවල ඒ නිලැඳුමින් එන්නේ නැහැ ඔයාලට පුළුවන් මේ සාය ලස්සන රෙදි වලින් නිර්මාණය කරලා අනිවාර්යයෙන්ම අලෙවි කරන්න තිය ඔයගොල්ලෝ දන්න ඔයගොල්ලන්ගේ ව්‍යාපාරික එහෙම නැත්නම් කාර්යාලවල කොහොමද මේ දේවල් වෙන්නේ කියලා. ඔන්න ඔච්චරයි අද මම ඔයාලට කියලා දෙන්න අවශ්‍ය වුණේ. මොකද මම විශේෂයෙන්ම හිතුවා මෑතකදී මේ රැකියා කරන ස්ථානවලදී මෙන්න මේ වගේ සුළු සුළු ව්‍යාපාර කරන අය ඉන්නවා. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් මේ වගේ ඔයාලා පොදු ප්‍රවාහනය පාවිච්චි කරනවා නම් වෙන රැකියාවල නිරත වෙන යාළුවෝ ඉන්නවා නම් ඕගොල්ලන්ට පුළුවන් ඒ අතරේ ආදායමක් ලබන්න. ඉතින් ඒගොල්ලන්ටත් සුළු මුදලක් දීලා ඕගොල්ලන්ට පුළුවන් මේක ඉතින් ඔයාලට මේ පාඩමේ යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඔයාලා මේකෙන් අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් ලයික් එකක් දාන්නත් මහුම් ගෙතු ස්වන් රැකියාවක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙන ඔයාගේ යාළුවෝ අතර මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් දවසක අලුත් පාඩමකින් හමු වෙමු.